සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කෙස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. මම පහල description එකේ අපේ Telegram group එකේ link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් link එකෙන් ගිහිල්ලා Telegram group එකට join වෙන්න. ඒ වගේම තමයි මගේ අනිත් channel එකේ link එකත් පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ channel එකත් ගිහිල්ලා බලන්න. අපි අද එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මම මුලින් දැම්මා වගේ වීඩියෝ එකක් කොහොමද ඉක්මනට ගොඩක් ලස්සනට හදාගන්නේ කියලා. මේකට ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මම පහල description එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ audio එක ඉස්සෙල්ලාම download කරගන්න. ඒක ඔයාලට විදි දෙකකට download කරගන්න පුළුවන්. මම description එකේ දාලා තිනවා Google Drive link එක. ඒ වගේම Telegram channel එකට දාලා තිනවා මම ඒ link එකත්. ඔයාලට පුළුවන් ගිහිල්ලා Telegram channel එකෙන් හරි Google Drive එකෙන් හරි මේ audio එක ඉස්සෙල්ලාම download කරගන්න. එහෙම download කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ විදිහට ඔයාගේ Play Store app එක open කරගන්න. ඒ විදිහට ඔයාලා Play Store app එක open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ වගේ search bar එකක් තියෙනවා. මේ search bar එක එකපාරක් මෙහෙම touch කරගන්න. एक टच करगत्तर पासे मेतन ओयाला CapCut कीला मेन्न मेहम सर्च करगन्न. CapCut कीला सर्च करगत्तर पासे वाड़ बलागन्न पुला मेन्न मे वगे एप एकक एई मे एप एक ओया ओयागे फोन नेकट इंस्टॉल करगन्न. एहम इंस्टॉल करगत्तर पासे दैं करन्न ओने मेन्न मे विदियट मे एप एक ओपन करगन्न एक ඒ විදිහට ඕපන් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇති new project කියලා මෙන්න මේ වගේ plus mark එකක්. මේ plus mark එක උඩ එකපාරක් දෙන්න. ඒ plus mark එක දුන්නට පස්සේ ඔයාලා දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනි මෙතන තියනා මෙන්න මේ විදිහට stock video කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ වගේ black screen එකක් ඇවිත් තියෙනවා. අන්න ඒකට මෙහෙම tick එකක් දාගන්න. ඒ ටික් එක දාගෙන මෙතන තියෙන මෙන්න මේ ඇඩ් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙන්න මෙයාගේ ෆොටෝස් කියලා එකක්. ඒක උඩත් එකපාරක් මෙහෙම දෙන්න. එහෙම දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මෙයාගේ ඇල්බම් කියලා එකක්. අන්න ඒක මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ ගැලරි එකෙන් ඔයාට ඕනි ෆොටෝස් 9ක් සිලෙක්ට් කරගන්න ඕනි මේකට. මම මෙන්න මේ Telegram කියන එක ටච් කරගන්නවා. एक टच करगत्तर पासे ओयाट ओनी फोटोस नामयाक मेतनीन सिलेक्ट करगन्न. मम मेन्न मे विदिहट फोटोस नामयाक मेतनीन सिलेक्ट करगत्ता. एहेम सिलेक्ट करगत्तर पासे मेन्न मे ऐड कियन एक उड एक बारक टच करगन्न. एक टच करगत्तर पासे ओयाट बला गन्न पुलुवन अर ब्लैक स्क्रीन एक पिटिपासर गिया मेन्न मे विदिहट ओयाला मेक टच करगन्न मे इंदला मेक इस्सरहटम मेन्न मेहेम दागन्न ओनी मेन्न मे विदिहट मे ब्लैक स्क्रीन एक इस्सरहम मेन्न मे विदिहट तियन्न ओनी. ईट पासे दैन ओयाट बला गन्न पुलुवन मे पत्तट याद्दी මෙතන ඇති ෆෝමැට් කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන මෙන්න මේ 9:16 කියන එක ඔයාලා දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලා මෙතනින් මෙහෙම බැක් වෙන්න මෙන්න මේ විදිහට. එහෙම බැක් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙන ෆොටෝස් ටික ඔයාලා හරියට ක්‍රොප් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ ෆොටෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් පාතට ඇවිත් තියෙනවා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරලා මේක මේ විදිහට ටිකක් මෙන්න මෙහෙම ලොකු කරගෙන මෙන්න මෙහෙම උඩට ගන්න. මෙන්න මෙහෙම. එහෙම හැම ෆොටෝ එකක්ම ඔයාලා ක්‍රොප් කරගන්න ඕනි. මේ විදිහට මේක නම් ක්‍රොප් කරගන්න දෙයක් නැහැ. මෙහෙම ක්‍රොප් කරගත්තට පස්සේ ඔයාලා මේ බ්ලැක් ස්ක්‍රීන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගෙන මෙන්න මේ විදිහට මේක මෙන්න මෙහෙම zoom කරගන්න. මේ විදිහට මේ කොටුවට වඩා විශාල වෙන විදිහට. එහෙම කරගත්තට පස්සේ මේ වීඩියෝ එකේ අවසානෙටම මෙහෙම ගිහිල්ලා ඔයාලා මේ ending කියන එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගෙන මෙතන තියෙන මෙන්න මේ delete කියන එක දෙන්න. ඒ delete කියන එක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට ගියාට පස්සේ මේ photos 9ම මෙතන තියෙනවා. ඔයාලා කරන්න ඕනි මෙතන තියෙන මේ black screen එක උඩ එකපාරක් touch කරගන්න. ඒක touch කරලා බලන්න මෙතනින් තියෙන්නේ 3.0යිද කියලා. ඒ කියන්නේ තප්පර 3යිද කියලා තියෙන්නේ මෙතන ඔයාලා හොඳට බලන්න. එහෙම තප්පර 3ක් තියෙනවා නම් ඔයාලා මෙතන මේ පළවෙනි photo එක touch කරගන්න. එහෙම touch කරගත්තට පස්සේ ඔයාලා මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තප්පර 1.7යි මෙන්න මේ විදිහට තප්පර 1.7ක් වෙන විදිහට දෙන්න. එහෙම හදාගෙන දෙවනි ෆොටෝ එක 0.8යි. ඒ කියන්නේ තප්පර 0.8ට මෙන්න මෙහෙම මේක ක්‍රොප් මෙන්න මේ විදිහට අඩු කරගන්න. මෙන්න මෙහෙම. එහෙම ඔයාලට මේ ස්ක්‍රීන් එකේ එහා පැත්තෙන් වැටෙනවා වගේ 1 2 3 4 මේ විදිහට ෆොටෝස් 9ම ඒ පිළිවෙලට හදාගන්න. මම මේ දෙවනි ෆොටෝ එකක් දැන් හැදුවා
තුන්වෙනි එකත් මම ටච් කර ගන්නවා. ඒක ටච් කරගෙන ඒකත් දෙන්න 0.8ක් විදියට මෙන්න මෙහෙම. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එක ටච් කරගන්න. ඒ කියන්නේ හතරවෙනි එක. හතරවෙනි එක ඔයාලා 1.4ක් විදියට මෙන්න මෙහෙම අඩු කරගන්න. එහෙම හදාගෙන ඔයාලා පස්වෙනි එකක් දෙන්න ඕනේ 0.8ක්. මෙන්න මෙහෙම 0.8ක් වෙන විදියට මේ පැත්තට හදාගන්න. ඒ විදියට ඒක දුන්නට පස්සේ ඊළඟ එක ඔයාලා 0.9ක් දෙන්න ඕනේ. ඒ කියන්නේ 6 වෙනි ෆොටෝ එක. මෙන්න මේක. ඒක මම මේ විදියට 0.9ක් විදියට හදා ගන්නවා. ඊට පස්සේ 7 වෙනි ෆොටෝ එක 1.5ක් විදියට මෙන්න මෙහෙම හදා ගන්න. මෙන්න මෙහෙම. 8 වෙනි ෆොටෝ එකට ඔයාලා දෙන්න ඕනේ 0.7ක්. ඊට පස්සේ ඔයාලා අවසාන ෆොටෝ එකට මෙන්න මෙහෙම 0.8ක් දෙන්න. ඒ කියන්නේ 9 වෙනි ෆොටෝ එකට. ඒ විදිහට ඔයාලා මෙන්න මේ විදිහට ෆොටෝස් ටිකේ තප්පර ගාන හරියට හදාගත්තට පස්සේ ඔයාලා මේ විදිහට මෙන්න මෙතන මැද්දට එන්න. මෙන්න මෙතනට. මේ සුදු පාටීර මෙතනට ගන්න. එහෙම අරගෙන ඔයාලා මේ දීපු ෆොටෝ එකේ පළවෙනි ෆොටෝ එක ආයෙත් සිලෙක්ට් කරගන්න ඕනි. ඒක සිලෙක්ට් කරගන්නේ මෙන්න මෙහෙමයි. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ ඕවලේ කියලා එකක්. අන්න ඒ කොඩ එකපාරක් ටච් කරගන්න. ඒක දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඇඩ් ඕවලේ කියලා එකක්. අන්න ඒ කොඩ එකපාරක් ටච් කරගන්න. මම මෙන්න මේ විදිහට මම අතනට දීපු පළවෙනි ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ ඇඩ් කියන එක දෙනවා. මෙන්න මේක. ඒක දීලා ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක මේ මෙන්න මෙතන මේ උඩ දීපු ෆොටෝ එකේ සයිස් එකට මේම හදා ගන්න. ඊට පස්සේ හැම ෆොටෝ එකක්ම ඔයාලා මෙතනට මේ විදිහට ඇඩ් කරගන්න. මම දෙවෙනි ෆොටෝ එකත් ඔයාලට ඇඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ ඇඩ් ඕවර්ලේ කියන එක දෙනවා මම මෙන්න මේක. ඒක දුන්නට පස්සේ මම මේ දෙවෙනි ෆොටෝ එක දෙනවා. මෙන්න මේක. ඒකත් දීලා මෙතන තියෙන මෙන්න මේ ඇඩ් කියන කෝඩ් එක පාරක් ටච් කරගන්නවා. ඒකත් ටච් කරගත්තට පස්සේ මම ඒ ෆොටෝ එකත් මෙන්න මේ විදිහට මේ උඩ ෆොටෝ එකේ සයිස් එකට හදා ගන්නවා. මේ විදිහට ඔයාලා මේ ෆොටෝස් 9ෙම මෙතනට ඇඩ් කරගන්න. මේ විදිහට ඔයාලා මේ ඕවර්ලේ ටික සේරම ඇඩ් කරගත්තට පස්සේ දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ ඕවර්ලේ කුඩ එකපාරක් ටච් කරගෙන මේක මෙන්න මේ විදිහට ඔයාලා පොඩි කරගන්න. එහෙම පොඩි කරගෙන ඔයාලට පුළුවන් මේක කැමති තැනකට මෙන්න මෙහෙම දාගන්න. මෙන්න මෙහෙම. ඊට පස්සේ දෙවෙනි ෆොටෝ එකත් ඔයාලා මේ විදිහට මෙන්න මේ විදිහට පොඩි කරලා මේක මේ විදිහට මෙන්න මේ හරියට තියාගන්න. මෙන්න මෙහෙම. ඒ වගේ තමයි හැම ෆොටෝ එකක්ම ෆොටෝ 9ෙම ඔයාලා මේ විදිහට හදාගන්න. ඒ විදිහට ඔයාලා ෆොටෝ 9ෙම හදාගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ටික හරි. දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ උඩ ෆොටෝ එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ animation කියලා එකක්. ඔයා මේ animation කියන එක උඩත් එකපාරක් දීලා මෙන්න මෙතන මේ combo කියන එක දෙන්න. මෙන්න මේක. ඒක දීලා මෙන්න මේ පැත්තට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් pendulum 2 කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ මෙන්න මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරගෙන ඔයාලා මේ දෙවනි ෆොටෝ එක මෙතනින්ම සිලෙක්ට් කරගන්න. ඒකටත් ඔයාලා අර ඉෆෙක්ට් එකම දෙන්න. ඒ කියන්නේ මෙන්න මේකම දෙන්න. ඊට පස්සේ තුන්වෙනි ෆොටෝ එකටත් ඔයාලා ඒකම සිලෙක්ට් කරගන්න. මෙතන මේ උඩ තියෙන හැම ෆොටෝ එකටම ඔයාලා ඒක මෙන්න මේ විදිහට දාගන්න. එහෙම දාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යට තියෙනා මෙන්න මේ වගේ හරි ලකුණක්. ඒ හරි ලකුණ උඩත් එකපාරක් දෙන්න. ඒ හරි ලකුණ දුන්නට පස්සේ ඔයාලා මේ යට දීපු ඕවර්ලේ වලටත් ඒකම ඇඩ් කරගන්න ඕනි. මම මේ විදිහට මේ යට ඕවර්ලේ වල පළවෙනි එක ටච් කරගන්නවා. ඒක ටච් කරගෙන මෙතන තියෙනවා මේ වගේ animation කියලා ඒක උඩත් එකපාරක් මෙහෙම දෙනවා. එහෙම දීලා ඒකටත් මෙන්න මේ combo කියන එක දීලා ඔයා කරන්න ඕනි අර මෙන්න මෙතන තියෙන මේ pendulum 2 කියන එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගෙන මේ හරි ලකුණ දෙන්න. ඊට පස්සේ ඔයාලා දෙවෙනි ෆොටෝ එකත් මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරගෙන මේ කොම්බෝ කියන එකට ගිහිල්ලා මෙතන තියෙන මෙන්න මේ දෙවෙනි එක මෙන්න මේක දෙන්න. ඒ වගේ මේ ෆොටෝස් 9ටම ඔයාලා ඒක ඇඩ් කරගන්න.
ඔයාලා ඒ විදිහට ඒ ටික සේරම ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක ප්ලේ වෙන්නේ මෙන්න මේ වගේ මං ඔයාලට කිව්වා පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියනවා කියලා ඔඩියෝ එකක් ඒ කියන්නේ මියුසික් එකක් අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඒක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයාලා මේකට ඇඩ් කරගන්න ඕනි මං ඒක ඇඩ් කරන හැටි දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ ඇඩ් ඔඩියෝ කියලා එකක් අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඒක ටච් කරගත්තට පස්සේ මෙතන ඇති සවුන්ඩ්ස් කියලා එකකුත් අන්න ඒකත් දෙන්න ඒක දුන්නට පස්සේ මෙතනින් එනවා මෙන්න මේ වගේ ෆයිල් එකක අයිකන් එකක් ඒක උඩත් එකපාරක් මෙහෙම ටච් කරලා මේ from device කියන එක දෙන්න ඒ from device කියන එක දුන්නට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලේ ඩවුන්ලෝඩ් කරගත්ත මියුසික් එක තප්පර 12යි තියෙන්නේ මෙතනින් මෙන්න මේ ප්ලස් මාක් එක ටච් කරලා ඒක ඇඩ් කරගන්න මම මෙතනින් මේ මියුසික් එක ඇඩ් කරගන්නවා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ මියුසික් එක මෙතනට ඇඩ් කරගෙන මෙන්න මෙහෙම මුලටම ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙතන මුලටම aran තියෙන්නේ මියුසික් එක. එහෙම ගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ උඩ තියෙන මෙන්න මේක උඩ ටච් කරගන්න. ඒක ටච් කරගෙන මේකේ මැදට එනකන් මෙන්න මෙහෙම මේ සුදු පාට ඉර ගන්න. ඒ සුදු පාට ඉර අරගෙන මෙතනින් එකපාරක් බැක් වෙලා ඔයාලා කරන්න ඕනි මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න ඕනි. අන්නේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න එක. ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙනවා මෙයාගේ ටෙක්ස්ට් කියලා එකක් අන්න ඒක උඩ එකපාරක් මෙහෙම ටච් කරගන්න ඒක ටච් කරලා මේ ඇඩ් ටෙක්ස්ට් කියන එකක් දෙන්න මෙන්න මේක ඒක දුන්නට පස්සේ දැන් ඔයාලා මෙතන මෙන්න මේ විදිහට ඕ හිස් තැනක් එච් අකුරු මෙන්න මෙහෙම පහක් ටයිප් කරගන්න මෙන්න මෙහෙම එහෙම ටයිප් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ස්ටයිල් කියලා එකක් ඔයාලා මෙන්න මේ ස්ටයිල් කියන එක දෙන්න ඒක දීලා ඔයාලට පුළුවන් කැමති ස්ටයිල් එකක් මේකට දාගන්න ඒ වගේම තමයි මෙතන තියෙන මෙන්න මේ ෆොන්ට් කියන එක ටච් කරලා ඔයාලට මේකට ෆොන්ට් එකක් දාගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. මම මෙතනින් එක ෆොන්ට් එකක් මෙන්න මෙහෙම දාගන්නවා. එහෙම දාගෙන මේ animation කියන එක දෙනවා. මෙන්න මේක. ඒකත් දුන්නට පස්සේ ඔයාලා මේ පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇති slide right කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට slide right කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් මෙහෙම ටච් කරගන්න. ඒක ටච් කරලා මෙන්න මේක මේ හරියට මැදට ගන්න. මෙන්න මෙහෙම. එහෙම අරගෙන මේ හරි ලකුණ දෙන්න. ඒ හරි ලකුණ දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේ ටෙක්ස්ට් එක මෙන්න මේ පැත්තට කරගෙන මේ බ්ලැක් ස්ක්‍රීන් එක ඉවර වෙන තැනට ගන්නේ ටෙක්ස්ට් එක. ඒක ගත්තට පස්සේ දැන් ඔයාලා මේක ප්ලේ කරලා බලන්න. එහෙම ප්ලේ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට මේ වීඩියෝ එක දැන් මේ විදිහට ප්ලේ වෙනවා. ඔයාට පුළුවන් මේ විදිහට ඕනෙම ෆොටෝ එකක් දාලා ලස්සනට වීඩියෝ එකක් ලේසියෙන්ම හදා ගන්න. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේක හදාගත්තට පස්සේ මෙතන උඩ තියෙනවා මෙන්න මෙයාගේ export කරන්න icon එකක්. ඒ icon එක උඩ එකපාරක් මෙහෙම touch කරගන්න. ඒක touch කරපු ගමන් මේ වීඩියෝ එක ඔයාගේ phone එකට export වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් දැනගන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.